මිරිස් වගාව ප්‍රමුඛ සොලනේසි කුලයේ බෝගවලට වැළඳෙන තවත් රෝගී තත්ත්වයක් ලෙස බැක්ටීරියා හිටුමැරීම හඳුන්වා දිය හැකියි. රෙල්ස්ටෝනියා සොලනේසියාරුම් බැක්ටීරියා විශේෂය මේ රෝග තත්ත්වයට හේතු වනවා. අධික වර්ෂාපතනයේ සහ උණුසුම් කාලගුණයේ පවතින විට පසේ ජීවත් වන බැක්ටීරියාව වඩාත් සක්‍රිය වෙලා වගාවන්ට රෝග තත්ත්වය ඇති කරනවා. ධාරක ශාකයක් නොමැතුවත් පසේ දිගු කලක් ජීවත් විය හැකියි. භෝග අවශේෂ මතද ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමේ හැකියාවක් තිබෙනවා. රෙල්ස්ටෝනියා සොලනේසියාරුම් බැක්ටීරියාව ආසාදිත ශාකවල මුල් මගින් පසට නිදහස් කරන නිසා ආසන්න නිරෝගී ශාකවලට ඇතුළු වනවා. ජලය සහ පස මගින් රෝගයේ පැතිරීම සිදුවනවා. ශාකවල මුල්වල ඇති තුවාල මගින් රෝගකාරකයන් ශාකයට ඇතුළු වනවා. වගාවේ තනි තනි ශාක ලෙස හෝ ශාක කිහිපයක් කලාප ලෙස මැලවී තිබෙනු දැකිය හැකියි. දවසේ වඩාත් උණුසුම් කාලගුණයක් ඇති විට නොමේරූ පත්‍ර මැලවී තිබෙනු දැකිය හැකියි. ඉන්පසු ක්ෂණිකව ස්ථිර මැලවීම පෙන්වනවා. මැලවුණු ශාකයේ පත්‍ර කොළපැහැයෙන්ම පවතින අතර පත්‍ර පතනය වන්නේ නැහැ. ආසාදිත ශාකයක මුල ආසන්නයේ කඳ හරස් කැපුමක් යොදා බැලූ විට ජලය ගෙන යන සනාල පටක දුඹුරු පැහැවී තිබෙනු දැකිය හැකියි. මේ රෝගය සරල පරීක්ෂණයකින් හඳුනා ගන්නත් පුළුවන්. පොළව මට්ටමට ආසන්නයේ කඳ කපා පිරිසිදු වතුර වීදුරුවකට දැමූ විට කැපුම් පුෂ්ටියෙන් සුදු පැහැති බැක්ටීරියා ශ්‍රාවය පිටතරෙන ආකාරය දකින්න පුළුවන් නම් රෝගය වැළඳී තිබෙනවා. මෙම රෝගය පාලනය කිරීමට රසායනික ප්‍රතිකාර නොමැති නිසා දිගින් දිගටම රෝගයට පාත්‍ර වන ශේෂ්ත්‍රවල මිරිස් වගා නොකිරීමට ප්‍රවේශම් විය යුතුයි. එමෙන්ම මුං, උඳු, කව්පි භෝග වැනි රනිල භෝග සමග භෝග මාරුව වඩාත් සුදුසුයි. සොලනේසි කුලයේ අනිකුත් භෝග වන වටු, මිරිස්, තක්කාලි, දුම්කොළ වැනි භෝග සමග භෝග මාරු නොකළ යුතුයි. භෝගය ශේෂ්ත්‍රයේ ස්ථාපනයට ප්‍රථමයෙන් ධාරක වල් පැලෑටි ආසාදිත මුල් සියල්ල ඉවත් කර විනාශ කරන්න. ශේෂ්ත්‍රයේ රෝග ලක්ෂණ දක්නට ලැබෙන විගසම ආසාදිත ශාක ඒ වටා ඇති පස් කොටස සමගම ඉවත් කිරීමට කටයුතු කරන්න. ඒ වගේම රෝගී ශේෂ්ත්‍රයක් හරහා නිරෝගී ශේෂ්ත්‍රවලට ජලය සැපීම කරන්න එපා. ආසාදිත ශේෂ්ත්‍රයක වැඩ කිරීමෙන් පසු එම සියලුම උපකරණ හොඳින් සෝදා තද හිරු එළියේ තැබීමෙන් උපකරණවලින් පැතිරීමත් අවම කරගත හැකියි. මීට අමතරව විශේෂයෙන්ම වඩා වැදගත් උපක්‍රමය වන්නේ නිරෝගී ශේෂ්ත්‍රවල සියලු වැඩකටයුතු අවසන් කර අවසානයේදී රෝගී ශේෂ්ත්‍රයේ වැඩ කිරීමයි. තවානේ ඇති පැල ශේෂ්ත්‍රයේ සිටුවීමේදී ඒවායේ මුල්වලට හානි නොවන ලෙස පැල හැසිරවීමට වග බලා ගන්න. ඒ වගේම වටපණු හානිය මුල්වලට ඇතිවන වෙනත් කෘමි හානිවලින් තොර වගාවක් පවත්වා ගැනීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියි.